Sony වසරට තුනක වගකීම සමග සිංහ වෙතින්ම පමනයි. මහනුවර මයිලපිටියේ ජාතික රණවිරු මධ්‍යස්ථානයේදී ඊයේ පස්වරුවේ මියගේ රණවිරුවන් සිහිපත් කරමින් විශේෂ රණවිරු අනුස්මරණ උත්සවයක් පැවැත්වුණා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් මමුණුගම මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන පළාත්පාලන මන්ත්‍රීවරුන් රැසක් මෙන්ම රණවිරු පවුල්වල සමාජිකයින්ද එක්ව සිටියා. මෙහිදී මියගේ රණවිරුවන් සිහි කරමින් ආගමික වතාවත්ද සිදු කෙරුණා. නැවත වාරයක් ජාතික රණවිරු සැමරුම් මධ්‍යස්ථානයේ මයිලපිටියේ රණවිරුවන්ට මල් කලඹක් තියලා පහනක් පත්තු කරලා උපහාරය පවත්වන්න පැවරිලා තියෙන්නේ විපක්ෂයේ අපිට. මොකද අද 27,000ක් මේ මගේ පිටිපස්සේ තියෙන පූර්වෝළුව නම් සඳහන් වෙනවා මේ රට ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජා කරපු රණවිරුවන්ගේ මේ ස්ථානයට පැමිණෙන කොටත් මෙතන අඩුම තරමේ ජාතික කොඩියක් දාන් අද රජයටත් අද හමුදාවත් අපෝසත් වෙලා තියෙනවා කියන කාරණේ කනගාටුවෙන් වුණත් මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි කියන්න ඕනේ කාට අමතක වුණත් රට අපිට බේරලා දීපු රණවිරුවන් අපි කිසිම විදිහකින් අමතක කරන්න සූදානම් නැහැ. ඒ වගේම අපි කැබිනට් ප්‍රකාශකතුමාගේ ප්‍රකාශයත් ඒ වගේම ඒ ප්‍රකාශයේ කරන වෙලාවේ හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ ක්‍රියාකලාපයත් අපි හෙලා දකින්නවා කියන කාරණේ මේ වෙලාවේ මතක් කරන්න. ජනතාවේ සම්බන්ධික ක්‍රියාමාර්ග කටයුතුයිද මොකක්ද උතුමා? ඊයේ දිනේ වෙනකොට මම දැක්ක ජනතාවේ සම්බන්ධව ක්‍රියාමාර්ග අරගෙන මම දැක්ක රාජ්‍ය නෝන සංවිධානයක් විසින් ඊයේ නඩුවකුත් පවර්ලා තියෙනවා. ඒ කරපු ප්‍රකාශයට විරුද්ධව මං හිතන්නේ ඒක හොඳයි. මොකද රටේ ජනතාව අවදියෙන් සිටින්නට අවශ්‍යයි. අද ජනතාව ජීවත් වෙන්නේ රණවිරුවන් නිසා. මෙවැනි ඇමතිවරුන්ට රජය ජනතාව ඉදිරියේ කොයි ආකාරයෙන් පිළිතුරක් දෙවිද? පිළිතුර බලා ගන්න පුළුවන් තමයි. බොහෝම කෙටි කාලයකදී ලැබෙන පිළිතුර සියලු දෙනාටම බලා ගන්න හැකි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.